සංචරණ සීමා ලිහිල් කිරීම හමුවේ මාර්ග උපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව එක් නිවසකින් පුත්කලින් දෙදෙනෙකුට පමණක් නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමි විය ඇති අතර පොදු ප්‍රවාහන සේවා ආසන ධාරිතාවෙන් 50%කට සීමා කර තිබෙනවා. කර්මාන්ත විශේෂ ජෛව ආරක්ෂිත බුබුලක් ලෙස ක්‍රියාත්මක විය යුතු අතර මූල්‍ය ආයතන විවෘතව තිබෙන අතර ආයතන තුළ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව 10 නොඑක්ම විය යුතු බවයි අදාළ මාර්ග උපදේශ මාලාවේ දැක්වෙන්නේ. කෘෂි කර්මාන්තය සහ වැවිලි කර්මාන්තය සඳහා අවසර හිමිවන අතර ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා අවසර හිමිව තිබෙනවා. එමෙන්ම එලිමහන් වෙළඳාම, සතිපොළ, පදික වෙළඳාම දැඩි සීමාවන් යටතේ විවෘතව පැවතීමට අවස්ථාව හිමිව ඇති අතර සිල්ලර වෙළඳසැල්, බේකරි, සුපිරි වෙළඳසැල්ද විවෘතව තැබීමට අවසර හිමිවද මාර්ගෝපදේශ මාලාවේ වූ ධාරිතාවෙන් නොඑක්ම විය යුතු වනවා. බස්නාහිර පළාත තුළ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර හිමි නොවන අතර සෙසු පළාත් තුළ සාප්පු සංකීර්ණ විවෘතව තැබීමට අවසර ලබා දී තිබෙනවා. මේ අතර බාබර් සහ රූපලාවන්‍යාගාර විවෘතව තිබෙන අතර වරකට එක් අයෙකු පමණක් අදාළ සේවා ස්ථානයේ වෙත ඇතුල් කර ගැනීමට අවසර හිමි වී තිබෙනවා. මංගල උත්සව සඳහා අවසර හිමි නොවන අතර මනාලිය සහ මනාලය ඇතුළු සහභාගී වන්නන් 10ක් සමග විවාහ ලියාපදිංචියට අවසර හිමි වී තිබෙනවා. සම්භාෂණ රැස්වීම පැවැත්වීමට අවසර හිමි නොවන අතර පබ්, බාර්, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, කැසිනෝ රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු ස්ථාන සහ ස්පා, හෝටල්, විවේකාගාර තවදුරටත් වසා තැබීමටයි නව මාර්ගෝපදේශ යටතේ අවසර ලබා දී ඇත්තේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.